උණුසුම් පුවත් ලදස නින්ගෙන එන ඔබගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දෙලපුණු තවත් උණුසුම් පුවතක්. බංගලාදේශයේ අකමැති ෂේක් හසිනා නැකමැති දූරෙන් ඉලාස්ත්‍රිමා සමග ඇගේ පුත් සජිප් වාසිට් ජොයි පැවසුවේ සිය මව නැවත දේශපාලනයට නොයන බවයි. මේ අතර ඉරිදා සිට එසේ දූරෙන් ඉලාස්වන්නේ දැයි කල්පනා කරමින් සිටි බවයි ඇගේ උපදේශකවරයාද ඔහු කියා සිටියේ. ඊයේ අකමැති දූරෙන් ඉලාස් වී සිය ආරක්ෂකයන් සඳහා රටින් පිටව ගිය ඇය සිය දේශපාලන දිවියෙන් විශ්‍රාම ගන්න බවයි පැවසුවේ. එමෙන්ම සිය මව මහන්සි වී වැඩ කිරීමෙන් පසුවද සුරුස්තරයක් ඇයට එරෙහිව නැගී සිටීම ගැන ඇය කලකිරුණු බවයි ඔහු පවසන්නේ. 1971 බංගලාදේශ නිදහස්වරණට එක් වූ යුදවිරුවන් ඥාතීන්ට රජ රැකියා වලින් 30%ක් දීමට හසිනා රජය සැරසීමත් සමග ඊට එරෙහිව ශිෂ්‍යයන් උද්ඝෝෂණ ඇරඹුණේ පසුගිය ජූනි මාසයේදී. එම උද්ඝෝෂණ පාලන රජයට දැඩි ලෙස බලය පාවිච්චි කර අතර උද්ඝෝෂණ අතරතුර විශාල පිරිසක් මිය ගියා. පසුව එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් රජයේ තීරණය වෙනස් කරමින් නියෝගයක් නිකුත් කරනු ලැබුවා. ඉන් අනතුරුව එරට තුළ උද්ඝෝෂණය තරමක් දුරට අඩුවත් පසුගිය සතියේ උද්ඝෝෂණ නැවතත් ආරම්භ වූයේ දේශපාලන මුහුණුවරක් ගනිමින්. එහිදී උද්ඝෝෂකයන් රජයට බල කර සිටියේ අගමැති විරය වහාම දුරේ නිවක් විය යුතු බවයි. මෙ අතර පෙරේදා හතර සහ ඊයේ දිනය තුළ පැවති උද්ඝෝෂණවලින් 100%ට අසන්න පිරිසක් මිය කිය බවද විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා. දැඩි විරෝධතා හමුවේ ඊයේ අගමැති ධූරයේ නිවත් වූ ෂේක් හසිනා ඇගේ සහෝදරිය වන ෂේක් රෙහානා සමග අගමැති නිල නිවසේ සිට ඩකා ගුවන්තොටුපළ ආසන්නයේ පිහිටි කුරුමිටෝලා ගුවන් හමුදා කඳවුරු වෙත පැමිණ බව බංගලාදේශ මාධ්‍ය වාර්තා කරනවා. අනතුරුව බංගලාදේශ අගමැති විරය රැගත් බංගලාදේශ ගුවන් හමුදාවටයත් ලොකීට් 130 හමුදා ගුවන් යානය ඊයේ පස්වරුවේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේහි ගාසියාබාද් ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා පැවසුවේ ඉන්දියා ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි බංගලාදේශ අගමැති විරය කඩිනමින් ලන්ඩනය දක්වා නැවත පියාසර කිරීමට නියමිත බවයි. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. ඔබට සුබ දවසක්.